ලේ අතර ජාතික ලකගෙනන සිිලෝන් ප්‍රයිඩ් සම එකතුවන ඔබ සසිල්ු දෙනටම සුබ දවසක් ප්‍රර්ථනා කරනවා තවමත් සස්ක්‍රයිප් කරන ඇතනම් පහලින්ති සබස්ක්‍රයිබ්බන්නන්නේ ක ලික් කරලා තකුණු පසින්තින බෙල්ලයිගන්නෙක්ලික්රීමට අපගේ අලොත්ම වීඩියෝ ඔබ පහසුවෙන් ලබාගන්න පුලුව. අද අපි මේ ඉදිරිපත් කරන වීඩියෝ ඇත්වන්නේ වගේ ඔපෙස් පිල්ිබඳව විස්තර කෙරන වීඩියෝ කොටසටයි. ඒයටතේ අපි තීරණය කලා අද සමාජයේ බොහෝ දෙනෙක් කතාබහට ලක් කරන. රසාානික භාවිතය හ කුෂි විසදුම් යටතේ කරුණු ඔබවිතේ දිරිපත් කරන්න. සම්පූර්ණ වීඩියෝුවකෝ නරවල ලයිකයක් දාන්නවගේ ඔබගේ අදහස්සා යෝජනා කමෙන් කරන්න තමත කරන්න එපා. මිරිස් කොල කොඩවීමේ රෝගේ. මිරිස් කොළ කොඩවීමේ රෝගය තවන් අවදයේදී වගේම ඕනෑම අවස්ථාවක සිදවී හැකි දෙයක් පැළමැක්කා කූඩිත්තා මයිටාවන් න කොමිසතුන්. යුෂගුරාබීමෙන් හා සුදුමැස්සා විසින් පතුරුවන වගසේ මගින් මිරිස් කොල කොඩවීම සිදුවෙනවා. මෙවැනි සතුන් රාශියයක්ක් කොල කොඩවීමට දායක වෙනවා. මයිටවා පියවසින් පැහැදිලව දැකගතැහැකි ඕවලාකාර ලාත්පුුරු පැ කෘමියෙක් මයි මයිටවා කියන්නේ. මිරිස් පත්‍ර යටිපැත්තේ සිට යොෂවරාබමින් මයිටාව වගාවට හානි සිදුකරනවා. මේ නිසා පත්්‍ර යටාතර නැවීම සිදුවෙනවා. පත්්‍ර කහපාටක හැරෙනවා. හානිය උගලෝවිට. කරල්වලටද හානුවීම සිදුවෙනවා. හඩිත්තා ිල්මීර් එකක් දෙකක් පමණ වන මුදු ශරීරයක් සහිත කෘමියෙක් තමයි කූඩිත්තා කියන්නේ. කොල පැහ කහ පැහැට හුරු විශේෂය හා. අලු පැ විශේෂය බිස් වගාවට විශේෂයෙන් හානි කරනවා. කූඩිත්තන් විශාල වශයෙන් පත්්‍රවලින් නිෂවරාබීමෙන් පත්‍ර කෝපාකාරව නැවීමට ලක්වෙනවා ගපැහැයටත් හැරෙනවා. උග්‍ර හණියය පැළවල වරධනය අඩාළ කරනවා. පැල ැක්කාක්. පැළමැක්කක් කියන්න මිලිමීට එකක් පමණවන පියවිෙසින් දැකිය හැකි ලාදදුපුරු පැ කෘමියෙක් වැඩුණු සත්යා විසින් ලබි පත්‍රහා දළුවලින් විෂවුරාබීම නිසා පත්‍ර ධාර උඩු අතට රෝල් වෙනවා. කරල්වලට හානිියූ විට සුදු පැහැ ඉරි දකින්නට ලැබෙන. සදුමැස්සා. මිලිමීට එකක් පමණ දික සුදු පැහැ පිහාපත් සහිත කෘමියෙක් මේ සතුන් පත්්‍රවලට යටි පැත්තේ වාසය කරනවා. කොළ කොඩුවීමේ වෛරස් රෝගේ පතුරුවාහරණ වාහකයා තමයි මේ සුදුම ඇසා කියන්නේ සුදුමස්සා විසින් හානි කළ විට පත්්‍ර කහ පැහැව, බෝට්ට ආකාර ගනි නිශාකය කුරුුවී යනවා මේ කරුණුවලට අමතරව කියන්න වශ්‍ය වැදගත් කාරණයක් තමයි. ඔබ විසින් අක්‍රමත් ලෙස කුම නාශක භාවිතා කළ හොත් කොළො කොඩුවීම උග්‍රවමවා කියන එක. කොහොමද මේ කොළකොඩවීම පාලිනය කිරීම කරන්නේ. උසස් නිරෝගී බීජ භාවිතා කිරීම වගාවට අධික්ලෙස ූරයා පොහොර නොදමීම සාරක ශක ලෙක් ක්‍රියා කරන නිසා වල් පැලෑට විනාශ කිරීම. වැඩි පීඩනයකින් යුතුව ජලියයිසීම. අක්‍රමුවත් ලෙස කෘමිනාශක භාවිතා නොකිරීම. ආදිය මේ කොල කොඩුවීමට සාරථක විසදුම් ලෙස් යෝජනා කළ හැකි. ඔබකින් පොඩි උදව්වකුත් අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ සමාජයට වැදගත් දෙයක් දෙන්නගන්නා උත්සාහයට. සහයෝගයක් විදිහට මේ වීඩියුවකට ලයික්්‍ය එකක් කමින්ට එකක් දාලා දෙන්න. මොකද ඔබේ දාන ලයික් කමෙන්ට් වලින් තමයි අප මේ වීඩියෝ එක වැඩි ප්‍රමාණයකට රීච්චවෙන්නේ. ල් විතරූ පුටාගැීම දු කළේ ඔසුල ෆස්බුක් පිටුවෙන්. මෙමවන් වූ වටිනා වීඩියෝ නැරබීම සඳහා අපගේ චැනල්ලක සබස්කයිප් කරන්නඒ වගේම ඔබගේ අදහස් අනිවාර්යම කමෙන් කරන්න තමතක් කරන්න එපා අපගේ ිලෝ ප්‍රයි් ෆෙස්බුක් පිටුවටත් ලයික එකක ද්දාලා සහයෝගයක් ලබාදෙන් අපි නිරෝගිමත් ජාතියක් යලීත් ගොඩ නගමු. තවත් මෙවැනිම වූ වටිනා වීඩියෝකින් ල දීම උුණගැන් සබ දවසක් හැමෝට.